මිනිස් මනස කියන්නේ ඉතාම සංකීර්ණ තේරුම් ගැනීමට අපහසු දෙයක්. මනෝවිද්‍යාව අපිට මේවා බොහෝමයක් තේරුම් ගැනීමට උපකාර කරනවා. අපේ මොළය තමයි සෑම ක්‍රියාකාරකමක්ම හසුරවන්නේ. මේවායින් කිහිපයක් තමයි ආදරය කිරීම, සිහින දැකීම, පුරුදු ඇතිකර ගැනීම සහ මතකය. අපි සමහර වේලාවට පුදුම වෙනවා කරන වැඩවලට, හිතන විදිහට සහ දැනෙන දේවල් වලට. ඒ නිසා මම මේ කියන්න යන්නේ ඔයා කලින් දැනගෙන සිටියා නම් හොඳයි කියලා හිතෙන මනෝවිද්‍යා කරුණු 10ක් ගැනයි. 1. වැඩ කිහිපයක් එකවර කිරීම, හෙවත් මල්ටිටාස්කින්. ඔයා දන්නවද ඔයාට වැඩ කිහිපයක් එකවර කරන්න බැහැ කියලා? විද්‍යාවේ නව සොයා ගැනීම් වලට අනුව මොළයට එකවර අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ එක ක්‍රියාවකට පමණයි. නමුත් මේක පෙනෙන්නේ එකවර වැඩ කිහිපයක් කරනවා වගේ. ඒ වුණාට ඇත්තටම වෙන්නේ අවධානය එක වැඩකින් තවත් වැඩකට මාරු වෙන එක. හිතුවද ඇයි කතා කරන ගමන් ඇවිදින්න පුළුවන් කියලා? හේතුව තමයි මේ ක්‍රියාවන් ස්වයංක්‍රීයවයි සිදුවන්නේ. මේවා හැරුණම අපේ මොළයට බැහැ ගොඩක් අවධානය යොමු කළ යුතු ක්‍රියාවන් දෙකක් එකවර සිදු කිරීමට. උදාහරණයක් වශයෙන් ටීවී බලන අතර ඔයාට බැහැ පොතක් කියවලා තේරුම් ගන්න. අංක 2. ඕපාදූප හෙවත් ගොසිප්ස්. ඔයා කැමති ඕපාදූප වලටද නැතිනම් අරුත්බර කතාවකටද? ඔයා කැමති හොඳ තේරුමක් තියෙන දේවල් කතා කරන්න නම් මට කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා ඔයා ඉදිනදා කතාබස් කරන දේවල් වලින් 75-80% අතර ප්‍රමාණයක් ගොසිප් හෙවත් ඕපාදූප කියලා. මිනිස්සු ඕපාදූප වලින් තමයි එදිනදා ජීවිතයේ සිදුවන දේවල් දැනගන්නේ සහ තීරණවලට එළඹෙන්නේ. 3. සමාජ ජාල හෙවත් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීම. ඔයත් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලාද ඉන්නේ? අපි අතරින් ගොඩක් අය Facebook, Instagram, Twitter වගේ සෝෂල් මීඩියා ගොඩක් බලනවා. මොළයේ තිබෙන ඩෝපමීන් කියන රසායන ද්‍රව්‍ය නිසා තමයි අපි හැම වෙලෙම අලුත් තොරතුරු හොයාගෙන සෝෂල් මීඩියා වලට යන්නේ. මේවායින් අපි ලබා ගන්න නව තොරතුරු වලින් තෘප්තියක් ලබා ගන්නවා. 4. පුරුදු හෙවත් habits. ඔයා කවදාවත් හිතලා තියෙනවද අපිට හොඳ පුරුද්දක් ඇති කරගන්න කොච්චර කාලයක් යනවද කියලා? කාලයක් කියලා තිබුණේ නව පුරුද්දක් ඇති කරගන්න දවස් 21ක කාලයක් යනවයි කියලා. නමුත් නව පරිේශන වලින් සොයාගෙන තියනවා අලුත් පුරුද්දක් ඇති කරගන්න දවස් 66ක කාලයක් ගත වෙනවා කියලා. මේ නිසා තමයි අපි එක්සර්සයිස් කරන්න වගේ පුරුද්දක් ඇති කරගත්තට පස්සේ දවස් කීපයක් ගිහිල්ලා අතහැර දමන්නේ. 5. අත් අල්ලාගෙන සිටීම. ඔයත් කැමතිද ආදරය කරන කෙනාගේ අතින් අල්ලාගෙන සිටින්න? එහෙනම් මට සුබ ආරංචියක් කියන්න තියෙනවා. තමන් කැමති කෙනෙකුගේ අත අල්ලාගෙන සිටීමෙන් මානසික ආතතිය මෙන්ම ශාරීරික වේදනාවනුත් අවම කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ශරීරයට අහිතකර කෝටිසෝල් හෝමෝනය අඩු කරලා ශරීරයට හිතකර ඔක්සිටෝසින් කියන හෝමෝනය වැඩි කිරීමයි. කෝටිසෝල් කියන්නේ මානසික ආතතිය ගෙන දෙන හෝමෝනය. ඔක්සිටෝසින් කියන්නේ අපේ ආදරේ ඇති කරන හෝමෝනය. ඒ නිසයි අත් අල්ලාගෙන හිටපුහාම අපේ මානසික ආතතිය අඩු වෙන්නේ. 6. වැඩකට නැති කෑම හෙවත් ජංක් ෆුඩ්ස්. ඔයාටත් මේ වැඩකට නැති කෑම කෑමේ පුරුද්දක් තියෙනවද? කෑමවලට ඇබ්බැහි වීමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමයි කියන්නේ බොහෝ දුරට එක සමාන දෙයක්. මොකද මේ දෙකටම හේතු වන්නේ මොළයේ එක සමාන ප්‍රදේශයක්. ජංක් ෆුඩ්ස් කාපුහාම මොළයේ සතුට ඇති කරන හෝමෝනයක් වන ඩෝපමීන් නිදහස් වෙනවා. සතුට ඇති කරන දේවල් වලට ඔයා නොදැනුවත්වම ඇදිලා යනවා. ඒ නිසා මේවා කන එක ඔයාට නවත්ත ගන්න බැරිව යනවා. 7. ඩනින්-ක්‍රූග ඉෆෙක්ට්. ඔයා දන්නවද බුද්ධියෙන් වැඩි අය යාලා බුද්ධියෙන් වැඩි කියලා දන්නේ නැහැ කියලා? ඒගොල්ලෝ හිතන්නේ අනිත් අයත් එයාලා වගේ කියලා. මේකට තමයි ඩනින්-ක්‍රූග ඉෆෙක්ට් කියලා කියන්නේ. මෙයාලා දන්නේ නැහැ මෙයාලට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. මේ නිසා
මේගොල්ලෝ කරන වැඩ සීමා කරගන්නවා. අට දිගුකාලීන මතකය හෙවත් long-term memory. ඔයා අතීතය මතක් කරනකොට ඔයාගේ මතකය වෙනස් වෙලා කියලා දැනිලා තියෙනවද? මෙහෙම වෙන්නේ මතකයක් ගැන හිතන වාරයක් පාසාම ඔයාගේ මතකය නැවත සටහන් වන නිසයි. පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා යම් කිසි දෙයක් මතක් කරන විට අවදිවන්නේ අන්තිම අවස්ථාවේ ඒ පිළිබඳව මතක් කරන විට තිබුණු මතකය මිසක් ඇත්තම මතකය නොවන බව. මේ නිසා මතකය විකෘති වෙලා තියෙන්න පුළුවන්. 9. තීරණ ගැනීම හෙවත් decision making. ඔයා හිතලා තියෙනවද ඔයා කොහොමද මේ තීරණ ගන්නේ කියලා? ඔයා හිතලා තියෙනවද අපි මේ තීරණ ගොඩාක් හිතලයි ගන්න කියලා? එහෙනම් කියන්න කනගාටුයි, අපේ තීරණ ගොඩක් ගන්නේ යටිහිත. ඔයා ගන්න සෑම තීරණයක් ගැනම තර්කාන්විතව සිතන එක ඉතාම අපහසුයි. ඔයාගේ මොළයට සෑම වේලාවෙම නව තොරතුරු සෑම අතින්ම ගලාගෙන එනවා. ඒ නිසා මොළයට ඒ සෑම එකක් ගැනම අවධානය යොමු කිරීම ඉතාම අපහසුයි. 10. ස්වභාව ධර්මය සහ මොළය. ඔයා දන්නවද ස්වභාව ධර්මයට සමීපව සිටින විට මොළයේ විවිධ රසායන ද්‍රව්‍ය නිදහස් වන බව? මේ රසායන ද්‍රව්‍ය ඔයාගේ මානසික ආතතිය අවම කරනවා. ස්වභාවික පරිසරයේ කාලය ගත කිරීමෙන් මොළයේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට නිදහස ගෙන දෙනවා. ඒ වගේම මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. 11. ප්‍රතික්ෂේප වීම සහ කායික වේදනාව. ඔබ දන්නවාද ප්‍රතික්ෂේප වීමේ වේදනාවත් කායික වේදනාවත් එක වගේ මොළයට දැනෙන්නේ කියලා? මොළය මේවා ක්‍රියාවලීන් දෙකක් ලෙස හඳුනාගත්තත් මේ දෙක දැනෙන විදිහ වෙනස් කරන්න බැහැ. මේ නිසයි මොළය කායික වේදනාවට සහ මානසික වේදනාවට එකම ප්‍රතිවේදනා නාශක නිදහස් කරන්නේ. 12. දවල් හීන දැකීම හෙවත් ඩේ ඩ්‍රීමින්. ඔබ දන්නවාද දවසේ කාලයෙන් 30%, 47% අතර ප්‍රමාණයක් ඔයාට දවල් හීන දකින්න පුළුවන් කියලා? ඇයි මෙහෙම කරන්නේ? මොකද එතකොට තමයි මොළයට නිදහසේ කාලයේ ගත කරන්න පුළුවන් වෙන්නේ. පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා මෙලෙස මනසට නිදහස් වීමට ඉඩ ලබා දුන්නාම ඵලදායීතාවය සහ නිර්මාණශීලීතාවය වැඩි වෙනවා කියලා. විද්‍යාඥයෝ කියනවා දවල් හීන දැකීමෙන් ඔබේ සිතුවිලි මනාව කළමනාකරණය කර ගැනීමට උපකාරී වෙනවා කියලා. මම මේ කීවේ මනෝවිද්‍යා කරුණු කිහිපයක් විතරයි. තවත් මේ වගේ අපූර්ව මනෝවිද්‍යා කරුණු දැනගැනීමට නිදහස් චින්තනය YouTube channel එකට subscribe කරන්න, වීඩියෝ එකට like කරලා ඔයාගේ අදහස් comment එකක් විදියට පහතින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.